නලින් මහත්තයා කොහොමද? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. මේ නලින් මහත්තයා දැන් අර පුතා විශ්වවිද්‍යාලයට යනකම් බලාගෙන හිටියානේ. ඔව්. දින ගණන ගණන. ඇඳුම් ටික බෑග් එකේ දාගෙන මාස 8කින් ගෙදර එනකොට මොකද හිතුනේ? මම ඇත්තරම මේ ඒ ගැන මොකුත් මේ කලබල වුණේ නැහැ. මොකද මම මොන්ඩිසෝරි යන කාලේ ඉඳලාම පුතා ගැන හොඳට දන්නවා. එයා අභියෝග ජය ගන්නවා කියලා මට හොඳ විශ්වාසයක් තිබුණා. මම ඒක නිසා ඇත්තරම මේකට කම්පා වුණේ නැහැ. මොකද ඒ එයාගේ ගමන එයා යනවා. විශ්වවිද්‍යාලය කියන්නේ එයා ජීවිතේ එකම ගමන නෙවෙයි. මම දන්න හොදාකාරම එයාට ඒක බැරි වුණාට එයා ඊළඟ අභියෝග ජය ගන්නවා කියලා. විශ්වවිද්‍යාලයෙන් එනකොට මෙයා විභාගයක්වත් දීලා තිබුණේ නැහැ. නීති විද්‍යාලයට ඇතුල්ලා ඉඳලා ඒ කියන්නේ මේ දැන් රේගුවේ විභාගේ ලියනවත් හිතලවත් තිබුණේ නැහැ. ඊට පස්සේ ආ රේගු විභාගයේ මේ ලියනවා. එයා ලියලා ලංකාවේ 7400ක විභාගෙට ඉදිරිපත් වෙනවා. ඒකෙන් අවසාන 60 දෙනාට තේරිලා අවසාන ඉන්ටර්වියු එකෙන් 8 වෙනියට තේරෙනවා එයා. ඉතින් මට ඒක ලොකු සතුටක් ඉතින්. ඉතින් එයා දැන් නීති විද්‍යාලේ වැඩත් කරගෙන යනවා. ඉතින් මට අර විශ්වවිද්‍යාලයෙන් ආව කියන එකේ මට නිකන් කිසිම ඒකේ දුකක් එදා ඇතුනේ නැහැ. අදා ඇති වෙන්නේ නැහැ. මොකද මම දන්නවා මොකද මම එයාට කියලා තිබුණේ අභියෝග ජය ගන්න ඉදිරිපත් වෙන්න කම්පා වෙන්න එපා. ඒක නැත්තම් තව එකක් තියෙනවා. දැන් මේක නැත්තම් තව එකක් තියෙනවා. හැබැයි මේ වැටෙන්න එපා කියන එකයි. මේ අඩි 6යි අඟල් 2ක් උස මිනිස්සයා හරි සංවේදී මිනිස්සෙක් නේ. ඒක මං හිතන්නේ කඩා හැලෙන ඇඬෙන ඒක මං හිතන්නේ ඒක ඒක ඒ කියන්නේ මගෙන් සහ බිරිඳගෙන් ඇති වෙච්ච ජානලින් ආපුවා කියලා මම හිතනවා. ඒ කියන්නේ ජානගතයි ඒක. මටත් ඒක තියෙන ඇත්තරම. ආ මටත් ඇත්තරම මේක තියෙනවා. ඔව් ඔව් ඔව්. ඒ සංවේදී බව. හරි.